ඔබේ ජීවිතයට වාසනාව ළඟා කරන්න අදත් අපි සූදානම්. සුපුරුදු විදිහටම අද හොරාවක් පුරාවට ඔබේ ජීවිතයට ධනය බලය වාසනාව ළඟා කරන ෆෙන්ග් ෂුයි රහස් ගැන කතා කරන්න අදත් අපිත් එක්ක මාස්ටර් ආශිරි වණිගරත්න සුපුරුදු විදිහටම එකතු වෙනවා. ඉතින් ආරාධනා කරනවා සියලු දෙනාටම ඔබේ ජීවිතයේ ඔබේ ආදරය කරන අයගේ ජීවිතේ ධනය බලය වාසනාව වැඩි කරගන්න අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙන්න කියලා. ජීවිතයට ෆෙන්ග් ෂුයි මේ දවස්වල අපේ අලුත්ම ගුප්ත විද්‍යා වැඩමුළුව වන මන්තර පොත වැඩමුළුව පවත්වාගෙන යනවා. ඉතින් ඒකේ විශාල පිරිසක් එනවා. ඒ වගේම එන අයට අපි ගොඩක් ගුප්ත රහස් කියලා දෙනවා. මේ වගේ සම්පූර්ණ පොත් කට්ටලයක් හම්බ වෙනවා. ඒකේ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේ ඒකේ කියලා දෙනවා විවිධ ගුප්ත ක්‍රම වලට අමතරව තමන් කරන ගුප්ත ක්‍රම වල බලය වැඩි කර ගැනීමේ රහස් ක්‍රමත් කියලා දෙනවා. සමහර ඒවා ලංකාවේ ඉතාම ප්‍රබල ගුරුනාංශලා විතරක් දැනන් ඉන්න ඒවා. ඒ රහසුත් ඔක්කොම කියලා දෙනවා. මේකෙන් පුළුවන් ඔබේ ධනවාසනාව යුග දිව්‍ය ඒ වගේම ඊඩම් විකුණා ගන්න ඒ වගේම අලුත් ලස්සන ගයක් ගන්න ගුරුකම ඒ හැම දෙයක්ම කියලා දෙනවා. දැන් මේ වැඩමුළු අපි ගිය මාසේ තිබ්බා ගාල නගරයේ තිබුණා. ගාල නගරයේ ශාලාව සම්පූර්ණයෙන් පිරිච්චින්ද විශාල පිරිසකට එන්න බැරි වුණා. ඒ ආයට අපි මේ ඔක්තෝබර් 9 වෙනිදා නැවත ගාල්ලේ තියෙනවා. ගාල්ලේ प्रसिद्धम शालावाक बना गोल डी हॉल मे शालावे ये वेडमुलु अभी नवत तीयन मे अक्टोबर नमवेदा एंड बेरूचा मे नमवेदा गालट एंड खेल मोबाइल हॉल एंड पुलवा हॉल किड़तीयन इतने टिकट गाने पुलवा इवागे मतमाय खुर्ना गला शालावे इडम अधिवना सब खुर्ना गला नवत तीयन मे अक्टोबर दहा नमवेदा ඔක්තෝබර් 10 වෙනි 19 වෙනිදා කුරුණෑගල නගර සභා ශාලාවේ නැවත මේ වැඩමුළුව තියෙනවා ඔක්තෝබර් 19 එන්න බැරි විශ්යයට. දැන් මේ වැඩමුළුවට එන අයට අපි දෙනවා මෙන්න මේ මන්තර පොත. මේකේ ප්‍රබල ගුප්ත ක්‍රම 20 ගණනක් සඳහන් වෙනවා. දැන් මේ ෆයිල් එකේ ඔබට පේනවා ඇති තමයි පත්‍රිකාවක් තියෙනවා. මේකේ තියෙනවා ඔබට තවත් මන්තර 20ක් අපි දෙනවා කියලා. ඒ කියන්නේ දැන් මේ වැඩමුළුවට එන අයට අපි මේ ප්‍රධාන මන්තර පොත දෙනවානේ. මේකේ ගුප්ත ක්‍රම 20 ගණනක් තියෙනවා. ඔබ මේවා හදාරලා දෙසැම්බර් මාසේ නැවත අපේ ෆෙන්ෂි මැදිස්ථානයට එන්න. ඇවිල්ලා ඔබ මෙන්න මේ පත්‍රිකාව දෙන්න. මේ පත්‍රිකාව අපේ මැදිස්ථානයට දුන්නම ඔබට තවත් මන්තර පොතක් නොමිලේ හම්බ වෙනවා. මන්තර 20ක් අඩංගු පොතක් නොමිලේ හම්බ වෙනවා. अभी नम फिकेट सुल गुर पांडुर दीलगाने का वड़ा हो एक मंत्र देखा सत पनाहाने एक रुपया पनाहा दीला तब शोक मंत्र पोता वोट गान पुलवा इतनी सा मे पत्रिका नति करगा मे पार अभी मे मंत्र वेडमुल इतम वटिन हेतु मे पार एना एक पोत देखा खमेर इतम गुप्त क्रम तीन हतलिस पहातर सुलु मुदल गुप्त क्रम 45 बल संपन्न गुप्त क्रम पुष्कोल गंबूर पुष्कोल पेहदीर लेना पीट दिटेपी तद उन्दुतमी मे भी दी मेम दी मे मेवा लस मुद्रने हेतु मंत्र अपूर वेरदून इव वेड़ा इन सीएल मुद्रने के दिंडोनी अभी हमेमु अभी वेडमुल जन्म वो हेलिकरा प्रबल फेंशुई रहस इक प्रबल का हरिम लेकिन गेदर धनवासन वेवे मीट अवृद्ध पाह हाईकट का लेप पोतक मम्मी का संधान के तीरवा इवागे मट मेत गेवन लभन जातंत्र भाषा जन प्रवेश फेंशु पोतक मे फेंशु रहस तीयनवा मम देखा दिन अभी मे प्रबल पहासुन पुलवा धनवासना वैरीकरण मे फेंशु रहस करमु मेकर अभी अवश्यवा रतुपाट रेदिकेरला रतुपाट रेदिकेरलाने मारु सली मारु कासुने पहालवागे मेकर दिशा होयागा इन सा माली मामा कौन विना अभी मेक मे गुप्त क्रम किराने गेदर बसनाहिर दिशावट सह मेक किराने शुभ विलावक शुभ दिने सह शुभ विलावक
ඔබට ඕනනම් ඔබ දන්න ජ්‍යොතිෂ ක්‍රමයකින් හෝ ජ්‍යොතිෂ වේදිකාවකින් සුබ දිනයක් සහ සුබ වේලාවක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට ෆෙන් ෂුයි ලිත හරි එහෙම නැත්නම් ෆෙන් ෂුයි සංග්‍රහව බලලා සුබ වේලාවක් ගන්න පුළුවන්. ඒ සුබ වේලාවදී තමයි අපි මේක දැන් කරන්නේ. හරි? මුලින් ඔබ කරන්න ඕන දේ තමයි මත තියාගන්න මේකේදී අපි කියනවා මේක හරි සරල දෙයක්. නමුත් ඊටම හොඳට වැඩ කරනවා. රතු රෙදි කෑල්ලක් මත මාරු කාසි තබන ෆෙන් ෂුයි රහස. දැන් මේක මේ රතු රෙදි කෑල්ලක් තියලා ඒගොල්ල මාරු සල්ලි තියෙන එක තමයි මෙතන කරන්නේ. එතකොට අපි කියනවා ධර්මාසනාව උත්තේජනය වෙනවා කියලා ඒ ගෙදරදී. හැබැයි මේක කරන්න ඕනේ ගෙදර බස්නාහිර දිශාවේදී. බස්නාහිර දිශාවේ තියෙන ගෘහ භාණ්ඩයක් හෝ කබඩ් එකක් උඩ හෝ මොකක් හරි උඩ තමයි අපි මේ රතු රෙදි කෑල්ල තියන්නේ. ඒ නිසා හරියට ෆෙන් ෂුයි මාලිමාව තියලා ගෙදර බස්නාහිර හොයා ගන්න ඕනේ. ඒක ඔබ මාලිමාව බලන්න දන්නේ නැත්නම් අපි ෆෙන් ෂුයි මධ්‍යස්ථානවලින් ළමයිගෙන් අහන්න ඒගොල්ලෝ මේක කියලා දෙයි. ඒක විනාඩියකින් ඉගෙන ගන්න පුළුවන්. මාලිමාවේ රතු කට්ට හැම වෙලේම යන්නේ උතුරට. එතකොට ඔබ සුදු කට්ට යන්නේ දකුණට. එතකොට ඔබට බස්නාහිර හොයා ගන්න පුළුවන්. මොකද උතුර දකුණ හොයාගත්තාම බස්නාහිර එන හැටි ඔබ දන්නවා. දැන් ගෙදර මැද මාලිමාව තියන්න. ගේ මැද මාලිමාව තියලා ගෙදර බස්නාහිර කොහෙද කියලා හොයාගන්න. අපි හිතමු ගස්න බස්නාහිර මෙතන කියලා. මේ හරිය බස්නාහිර. එහෙනම් අපිට පුළුවන් මෙතන මේක කරන්න. අපි මුලින් කරන්න ඕන දේ තමයි දැන් අපි ගෙදර බස්නාහිර හොයාගත්තා. දැන් ඒකට සුබ දිනයක් ඕනේ. අපි කියනවා මේක සඳ මෝරාගෙන යන දවසකදී කරන එක වඩා හොඳයි. මොකද ධනවාසනාව සඳහා গুপ্ত ක්‍රම සඳ මෝරාගෙන යන දවස්වල තමයි කරන්න ඕනේ. ඒතර ඒවයේ බලය වැඩි. ජීවිතයට ෆෙන් ෂුයි. දැන් ඔබට ෆෙන් ෂුයි ලිත බලලා අපිට පුළුවන් සඳ මෝරාගෙන යන කාලය ගන්න. මේ ෆෙන් ෂුයි ලිත අපේ ෆෙන් ෂුයි මධ්‍යස්ථාන ලිතාම සුළු මුදලකට ඔබට ගන්න පුළුවන්. බලන්න නැත මේක තේරෙන්නේ නැති අයට අපි මධ්‍යස්ථාන ඉන්න ළමයි කියලා දෙයි. දැන් ගත්තොත් මේ ඔක්තෝබර් මාසේ ඔක්තෝබර් 15න් පස්සේ තමයි හඳ මෝරන්නේ. ඒ නිසා අපි මේ গুপ্ত ක්‍රමයේ කරන්න ඕනේ මේ මාසේ 15 පස්සේ 15යි 29 අතර අපි කියන හඳ මෝරාගෙන යන දවස් කියලා. ඒ නිසා මේ මාසේ 15 සිට 29 දක්වා තිබෙන දිනයක් තෝරාගෙන තමයි ඔබ මේක කරන්න ඕනේ. හරි? ඉතින් 15න් පස්සේ ඔබට මේක ඕන කරන්න පුළුවන් 18 පුළුවන්. 18 ධනයට හොඳයි. 24 පුළුවන්. 26 පුළුවන්. ඉතින් මට හිතනවා වඩා හොඳම දිනේ තමයි ඔක්තෝබර් 18, ඔක්තෝබර් 24, ඔක්තෝබර් 26. ඔක්තෝබර් 18, ඔක්තෝබර් 24, ඔක්තෝබර් 26. හේතුව ඒවා ධනය සම්බන්ධ වාසනාව වැඩි. ඒතු ඒ දවස්වල ඔබ කැමති නම් ෆෙන් ෂුයි ලිත බලලා සුබ වේලාවකුත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ දන්න ක්‍රමයකින් ජ්‍යොතිෂ පත්‍රයකින් වගේ සුබ වේලාවක් ගන්නත් පුළුවන්. එහෙනම් අපි ෆෙන් ෂුයි මධ්‍යස්ථානයකට ගිහිල්ලා ෆෙන් ෂුයි සංග්‍රහව අරගෙන සුබ වේලාවක් ගන්නත් පුළුවන්. ඒතු මම වඩා කැමති මේක කරනවා නම් ඔක්තෝබර් 18, එහෙම නැත්නම් ඔක්තෝබර් 24, එහෙම නැත්නම් ඔක්තෝබර් 26. ওই දවස් තුන ධනයට ගොඩක් හොඳයි. දැන් ඔන්න අපිට පුළුවන් මේකෙන් මේ සංග්‍රහයෙන් සුබ දිනයක් ගන්න. ඒ වගේම ෆෙන් ෂුයි ලිතට අනුව ෆෙන් ෂුයි සංග්‍රහවට අනුව ඔබට පුළුවන් ෆෙන් ෂුයි සංග්‍රහයේ තියෙනවා උපන් නැකතට සුබ වේලාවල්. ඔබේ උපන් නැකතට සුබ වේලාවක ඕන නම් ගන්නත් පුළුවන්. හරි. කැමති විදියට සුබ දිනයක් සහ සුබ වේලාවක් ගන්න. සුබ වේලාවක් ගන්න බැරි නම් සුබ දිනයක් වුණත් විතරක් ඇති. ඉතින් ඒ මම මේ සල්ලව කියනවා මම කියන්නේ සුබ දිනයකදී මේක කරන්න කියලා. දැන් අපි හිතමු අපි දැන් සුබ දිනයක් තෝරාගත්තා කියලා. අපි සුබ වේලාවකට අපි හොයාගත්තා කියලා අපි හිතමු. ආ දැන් ඔබ කරන්න ඕන දේ තමයි ගෙදර බස්නාහිර දිශාවේ කබඩ් එකක් හරි මේසයක් උඩ රතු පාට රෙදි කෑල්ලක් තියන්න. හරි. ඒ රෙදි කෑල්ල ලොකු එකක් නම් ඔබට පොඩි කෑල්ලක් කපන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නමන්න පුළුවන්. මේ විදියට නමන්න පුළුවන්. නමලා ඒක තියන්න ගෙදර බස්නාහිර දිශාවේ. දැන් ඔබ කාසි ටික මේක මත තියන්න ඕනේ. මගේ ධනවාසනාව වැඩි වේවා. මගේ ධනවාසනාව වැඩි වේවා කියලා හිතාගෙන තමයි අපි කාසි ටික තියන්නේ. ඉතින් මගේ ධනවාසනාව වැඩි වේවා කියලා හිතාගෙන කාසි ටික තියන්න. වඩා හොඳයි කාසි 40 කරලා තියන්න පුළුවන් නේද? මෙන්න මේ වගේ. ආ දැන් ඔබේ ගෙදර බස්නාහිර දිශාවේ මොකක් හරි ගෘහ භාණ්ඩයක් උඩ හෝ මොකක් හරි තැනක රතු රෙදි කෑල්ලක් තියෙනවා. ඒක උඩ මාරු කාසි තියෙනවා. දැන් මේක ඊටම සරල ෆෙන් ෂුයි ගුරු මේ গুপ্ত ක්‍රමයක්. මේකේ ඊගතර ධනවාසනාව තරමක් වැඩි වෙනවා. මේක තිබ්බ කියලා කෝටි ගණන් සල්ලි එන්නේ නැහැ. එහෙම গুপ্ত ක්‍රම නැහැ. නමුත් ඊගතර ධනවාසනාව වෙනතර වඩා චුට්ටක් වැඩි වෙනවා. දැන්
මේ ක්‍රමයේදී මේ ගන්න කාසි වඩා හොඳයි හොඳට හොදලා හොඳට හොදලා හොඳට අතුල්ලලා පිරිසුදු කරගෙන සහ ඒවා හොඳට පිහදාන්න වැඩි කැලලකින් පිහදාන කාසි දිස්නේ දෙනකන් දිස්නේ දෙනවා නම් ඉතාම හොඳයි ඒ කියන්නේ හොඳට පිරිසුදු කරගත්ත හොඳට පිහදාගත්ත කාසි තමයි මේක දාන්න ඕනේ මේ කාසි වල දූවිලි බැඳුනම බලය අඩු වෙනවා ඒ නිසා අපි කරන්නේ සතියකට සැරයක් මේ කාසි ටික අරගෙන පිහදානවා ගොඩක් අහන දෙයක් තමයි හදිසි අවශ්‍යතාවයකදී මේ කාසියක් ගත්තර කමක් නැද්ද ගත්තර කමක් නැහැ ආපහු කාසි ටික පස්සේ දවසකදී දාන්න දැන් ඔබට හිතෙනවා නේද මේක හරි සරලයි හරි ලේසි කියලා ඒ ෆෙන්ෂුයි ක්‍රම ෆෙන්ෂුයි ගුප්ත ක්‍රම එහෙම තමයි හරි ලේසි වගේ කොහොමත් මම කියලා දෙන්නේ ඔබට ලේසි වගේ ඒවා තමයි දැන් උදාහරණයක් මතකද මම මීට අවුරුදු 2 3 කලින් තක්කාලි කිරි ගුරුකම කියලා දුන්නා ඒක යුරෝපීය ගුප්ත ක්‍රමයක් ඒකත් හරි ලේසි නමුත් ඒක හොඳට වැඩ කරනවා ඉතින් අපි හැම වෙලේම කැමති සරල ලේසියෙන් කරන්න පුළුවන් දේවල් නමුත් ඒවෙන් ඉහළ ප්‍රතිඵලයක් ලැබෙනවා දැන් මේක ජාත්‍යන්තරව ඉමහත් ප්‍රසිද්ධියකට පත්වෙච්ච ෆෙන්ෂි ගුරුතුමෙක් ඉන්නවා එංගලන්තේ එයාගේ නම මාස්ටර් සයිමන් බ්‍රවුන් එයාගේ ෆොටෝ එකක් මම පෙන්නන්න මේ තමයි එයා අලුතෙන්ම ලියපු පොත හරි මේ පොතේ මේ ඉන්නේ එයාගේ ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ මෙයා හරි ප්‍රසිද්ධ ඇයි දන්නවද මෙයා තමයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයත් ෆෙන්ෂි කරේ ब्रिटानी गुआन से भी बलदारीन फमा की हुआ उनकी गुआन से भी धनवासना वेडिकल दिन खेला ऐसा ओ ये गोडन है गिले मूलास्थान हेमदयांग फेंशु कर को कीर्तिमत फेंशु उपदेश कर एक ओ लियो मे पोत ओबटे इदरी एदी सिंघलिंग की वाने लेवे भी मिने मे पोते मे फेंशु रहस संधान वेला थी नमा मे बांड मिने मे पीटुवे जंग ओबटे पेनवाद मे रतु रेदी कैला कोडर मानुसली दानवा ඒනිසා මේක සරල එකක් කියලා හිතන්න එපා මේ ජාත්‍යන්තර වශයෙන් පවා පිළිගැනීමට ලක්විච්ච ෆෙන්ෂුයි රහසක් දැන් මේකේ කතෘ ඒ කියන්නේ මේ මාස්ටර් සයිමන් බ්‍රවුන් කියනවා මෙන්න මේක ඒ ගෙදර බස්නාහිර තිබ්බම ඒ ගෙදර ධනවාසනාව වැඩි වෙනවා වඩා හොඳයිලු මේ හරියෙන් පොඩි කණ්ණාඩියක් තියන්න පුළුවන් කොමේ බිත්තියකින් හරි මේ හරියෙන් හරි පොඩි කණ්ණාඩියක් තියලා කණ්ණාඩියකින් මේක පරාවර්තනය වෙනවා නම් තවත් සුබයි කියලා තමයි එයා කියන්නේ. ඒ කියන්නේ ඔබ මොන හරි පොඩි කණ්ණාඩි කෑල්ලක් හරි ෂූටි කණ්ණාඩිය මේ කොයි හරි තැනක තියන්න ඕනේ මේක පරාවර්තනය වෙන විදියට. එතකොට ධනවාසනාව තවත් වැඩි වෙනවා කියලා තමයි එයා කියන්නේ. ජීවිතේට ෆෙන්ෂුයි. දැන් මෙහෙදි ගැටලු කීපයක් මතුවෙන්න පුළුවන්. එකක් තමයි gedara basnahira nana kamarayak thibunoth. එතකොට අපි කරන්නේ साले बसनाहिर गान साले मेद माली मावती साले बसनाहिर मेन गेदर उम धनवासना वेड़ेना गेदर इन्होने फेंशु विश्वास करवागे धनवासना वेड़ेना इवागे मतमा अभी हितम उभयने बोर्डिंग कांबरे केवन कांबरे बसनाहिर दिशा तीयन पुलवा कांबरे मेद माली मावती कांबरे बसनाहिर उबर तीयन पुलवा इवागे मतमा उबे उबे ऑफिस कामरे उबे ऑफिस कामरे मेद माली मावते ऑफिस कामरे बस नहर तीन पुलवा उबे व्यापार बस नहर दिशा वेद मेक तीन पुलवा इवागे मतमा समहर आहन मेक पिटराट कासी फेंशु कासी तिब्बड़ कमक ने कमक ने अत्यवश्य देखने में लंका कासी तिब्बना ऐति क्या मित्र फेंशु कासी तुनकु तीन पुलवा कासी पहलोट वड़ा वेड़ी संख्या वक्त मम क्या නමුත් විදේශයේ සමහර යුරෝපීය රටවල කාසි කීපයක් තමයි තියන්නේ. නමුත් මම කියන්නේ කාසි 15කට වඩා තියන්න සුබ වේලාවකදී ඒවා තියන්න කියලා. ඒවා තමයි මේක තියන්න උසක් නැහැ. නියමිත උසක් නැහැ. ඕනෑම උසකින් තියන්න පුළුවන්. දැන් සමහර අය අහනවා ගෙදර පොඩි අය මේවා අදි අනික් අය දැක්කොත් ඒගොල්ලෝ එක එක ඒවා ආහයි. ඒ නිසා මේක හංගලා තියන්නද? කබඩ් එකේ වහලා තියන්නද කියලා. එහෙම බෑ. මේක පේන්න ඕනේ. මේ විදියට හොඳට පේන්න ඕනේ. අපි කියන විශ්ව ශක්තිය හොඳට මේවයි ස්පර්ශ වෙන්න ඕනේ. කියන්නේ විරුද්ධව තියෙන්න ඕනේ. ඉතින් දුහිලි වැදුණොත් බලේ අඩු වෙන හින්දා සතියකට සැරයක් දුහිලි පිහදාන්න. දැන් මේ ෆෙන්ෂුයි රහස අලුත්ම ෆෙන්ෂුයි සංග්‍රහාවේ පළ වෙනවා. අපේ අලුත්ම ෆෙන්ෂුයි සංග්‍රහය තමයි මේ ඔක්තෝබර් සංග්‍රහය. මේ ඔක්තෝබර් සංග්‍රහයේ ප්‍රබල ෆෙන්ෂුයි රහස් කීපයක්ම තියෙනවා. දැන් මෙන්න මේ ෆෙන්ෂුයි රහස මේක තමයි फेंशुई मैजिक के का मैं अक्टूबर वाला मैंने ना उबटा उबटा पेन है ऐसे मैं यूरोपे ते का करना है ठीक अरे मास्टर साइमन ग्राउंड के पोते ये थी ना फोटो एक तमाई मैं डाला थी ने सामे तमाई अभी
एक ओपटे दाला थी ना करना पीली वेले मम्मी आदर उगानो पे का अभी होते संगरावे दाला थी ना मातू वेरा प्रश्न गैटर वाले पीले तो लो दाला थी ना ये तो कोड ओपटे मेरे का लिया लात हम बेला थी ना मम पहाड़ी करा मुद्रा निकला बिना मत थी ना मैं संगरावे आवश्यक ना पीटू वाले थी ना मैं मास्टर साइमन ब्राउन गया ना विस्तर एक उत्ती ना हो पावसु फेंशुई कारण आसा ओ गए ऐसु प्रश्न वाले दूरना पीले तो लो एक महितना प्रयोजन आते भी ये वाकें तमाय मैं पारा फेंशुई संग्रहालय थी ना यूरोपीय गुरुकामा ये तमाय लेमन गुरुकामा करने हैं टीन मैं फेंशुई संग्रहालय थी ना मैं कहीं पुलांग गेदर दोष आडू कर गांडर तो मैं थकाली के लिए गुप्त क्रमें संधा वेल आव किया ना वो दानों एक लंका इतना चनाप्रिय गुप्त क्रमें मम्मी के हंदोलन दिदास समय आवृत दे दी मेरे यूरोप इतना बहुल भारत आने क्रमया तो मेक मम्म बड़े खेला दिल तीन करना है मैं वैसा की विसरा पेनला तेना मेरे दाने थी आठ बोलो अभी फैंसू मध्यस्थान एक मुद्र ने खेला तेना एक लबागेना एक क्रम एक हम मास में एक पारा मेक खेरा बोलवा मे मास एक खेराने थकाल गिड़ी थी आने पटांगाने मे विसी हाई वेदा ऑक्टोबर विसी हाई वेदा उदय वावी उदय वावे ओने में विलाप कर थकाल गिड़ी थी आला पटांगा लेकिन ऑक्टोबर विसी हाय सिकुरादा उदय वावी ओने में विलाप मे मासे विसी हाय सिकुरादा उदय वावी पटांगा थकाल गिड़ी वाला लाने विसी नामे सांदुदा विसी नामे सांदुदा तमाय थकाल गिड़ी वाला ने दोलाहाय एकोलाहाय सीटे दोलाहाय तीसे कदम का दवार दोलाहाय एकोलाहाय सीटे दोलाहाय तीसे कदम का तीनों में विनारी विस्सा मिपारे विनारी विस्सा क्यों ना ये विनारी विस्से तमाय में का मदद आने ऐकने में सांदुदा ऐकने ये विसी नामे ने सांदुदा दवार दोलाहाय एकोलाहाय सीटे दोलाहाय तीसे कदम का तीनों विनारी विस्सा तो तमाय තක්කාලි ගෙඩිය වැලලීම කළ යුත්තේ මේ වෙලාව අපේ අලුත්ම ෆෙන්ෂුයි සංග්‍රහයක් පළ වෙනවා. ඒ කියන්නේ මේ තියෙන ඔක්තෝබර් මාසේ ෆෙන්ෂුයි සංග්‍රහය. ඒකෙ මේ තුන් වෙනි පිටුවේ දාලා තියෙනවා තක්කාලි ගෙඩිය ගුරුකම කරන වේලාව. ඒ වගේ පිටරටවල ඉන්න අය, ඉංගලන්තේ සහ ඕස්ට්‍රේලියාවේ ඉන්න අයට මේ වෙලාව දාලා තියෙනවා ෆෙන්ෂුයි සංග්‍රහයේ. ජීවිතේට ෆෙන්ෂුයි. දැන් ඔබ බොහෝ විට ෆෙන්ෂුයි ලිපින් වැඩ ගන්නවා ඇති. ඔබ දන්නවද ෆෙන්ෂුයි ලිපියේ හැම මාසෙම තියෙනවා හඳ ආරම්භ වෙන දවස අපි කියනවා නව සඳ තියෙන දවස මේ බලන්න දැන් ගත්තොත් මේ ඔක්තෝබර් මාසයේ ඔක්තෝබර් 15 තමයි නව සඳ තියෙන දවස ඒ වගේම අපි යනු මේ ඔක්තෝබර් 15 නව සඳ ඒ වගේම නොවැම්බර් මාසයේ නොවැම්බර් 14 නව සඳ නොවැම්බර් 14 නව සඳ එතකොට ඔක්තෝබර් මාසයේ නව සඳ තියෙන්නේ මේ මාසේ 15 වෙනිදා නව සඳ තියෙන දවස අපි කියනවා අලුත් වැඩ පටන් ගන්න හොඳයි කියලා. ඔය පොඩි පොඩි අලුත් වැඩ පටන් ගන්න නව දෙයක් ආරම්භ කරන්න. දැන් සමහරු ඉන්නවා ඒ දවස්වල මොන හරි ගොවිතැන් කරනවා. මොන හරි දෙයක් හිටවනවා, පැලයක් හිටවනවා, මල් පැලයක් හිටවනවා. එහෙම කරන අය තියෙනවා. දැන් විශේෂම දේ තමයි මේ නව සඳ තියෙන දවසේ ගොඩක් මේ සාර්ථක කරන අය කරන වැඩක් තමයි ගෙදර තියෙන දොරවල් ජාලෙන් හොඳට විවෘත කරනවා. එදා ගෙදර දොරවල් ජනෙල් හොඳට විවෘත කරලා තියන ඕන දවස තමයි නව සඳ තියෙන දවස. ඒතර මේ ගත්තොත් මේ ඔක්තෝබර් නම් 15, මේ නොවැම්බර් නම් 14. මේකෙදි තියෙන අපිට පුළුවන් මේ දැනගන්න පුළුවන් හොඳට ගෙදර දොරවල් ජනෙල් සියල්ල හොඳට විවෘත කරනවා. හොඳට වාතාවරණය එන්න දෙන්න ගිය ඇතුළට. ඒතර කියනවා මේ ගෙදර වාසනාව ඒ තුර තවත් වැඩි වෙනවා කියලා. මේ මාසෙම මේ වාසනාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ජීවිතේට අදත් අපි අඩහෝරාවක් පුරාවටම ඔබේ ජීවිතයට වැදගත් වෙන ෆෙන්ෂුයි රහස් ගැන ඔබත් එක්ක කතා බහ කරා. මේ සූදානම් වෙන්නේ ඔබට මතක් කරන්න මේ දිනවලදී පැවැත්වෙන ආශ්‍රි වණිකරත්න වැඩමුළු සම්බන්ධයෙන්. මොකද අපිට මේ වැඩසටහන තුලදී ඔබත් එක්ක කතා බහ කරන්නට ලැබෙන්නේ බොහොම සීමිත ෆෙන්ෂුයි රහස් ප්‍රමාණයක් විතරයි. නමුත් ආශ්‍රි වණිකරත්න මහත්මාගේ වැඩමුළු වලට සහභාගී නොවෙමින් ඔබට හැකියාවක් ලැබෙනවා මේ දේවල් ගැන හොඳ හැටි දැනුවත් වෙන්න. මතක් කරන්නම් ඔබට දිවයින පුරාම තියෙන ආශ්‍රි වණිකරත්න ෆෙන්ෂුයි මධ්‍යස්ථාන වලින් මේ වැඩමුළු වලට සහභාගී වෙන්න ප්‍රවේශ පත් ලබා ගන්න ඔබට හැකියාවක් තියෙනවා කියලා. ඒත් එක්කම ඔබට මතක් කරන්න සූදානම් අපි ලබන සතියේදීත් ආශ්‍රි වණිකරත්න මහත්මාවත් එකතු කරගෙන ඔබේ ජීවිතයට වැදගත් වන ධන වාසනාව වැඩි කරන ෆෙන්ෂුයි රහස් ගැන කතා බහ කරන්න අපි සූදානමින් ඉන්නවා කියලා. ඉතින් අමතක නොකර ලබන සතියේදීත් අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මේ ජීවිතයට ෆෙන්ෂුයි.